Denne wachone ehuwa in passe merenna aasaya attussanna balanna mona pissuda swami puluwan nan thawa 40 50 kohoma hari kuriya gahanne netho innawa nadda ඒ බලන්න කාරී ලස්සන වචනයක් කියවෙන්නේ පුතේ අපි ගමුද තුන්වෙනි වගන්තිය 14:3 හරි ලස්සන වගන්තිය බලන්න බම යමි මාතුස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබ සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවතෙන්නෙමි සන්තෝෂ වෙන්නද චේසු කියනවා මම යනවා ගිහිල්ලා එතන ප්ලේස් එකක් ලෑස්ති වුණයි පස්සේ එතන ඔයාව සිටුවීම එතන ඔයාව තියන්නට මං එනවා ඔයාව අරගෙන යන්න ඉතින් ආස නැද්ද නේ මැරෙන්න ආස නැද්ද හරි අපි මේ වචනයට ඇතුල් වෙමු හරි බලවත් වචනයක් සුදු ජෝම් සවිශේෂී 14 වන පරිච්ඡේදයේ අපි මේ දකින්නේ ගමුතු පුතේ 14 එක මොකද්ද කියන්නේ 14 එක ගවරතර උබේ සිත නොකැළඹීවා ආයිත් කියමුද මේ වචනය මම උබේ සිත නොකැළඹීවා දැන් මේ වචනය අපිට තේරුම් ගන්නට නම් කවදද මේ වචනය ජේසු කිව්වේ කාටද මේ ජේසු කිව්වේ කොහේද මේක කිව්වේ කියන මේ කරුණු තුන හරි වැදගත් සුදු බයිබලයේ ජෝම් සවිශේෂී 13 වෙනි පරිච්ඡේදයේ පෙරලනකොට මේක 14 එක 13 පෙරලනකොට අපි දකිනවා 13 පුරාවටම තියෙන්නේ එක ශ්‍රාවකයන්ගේ පාද සේදීම ජේසු පාස්ක භෝජනයේ වැළඳීම නැත්නම් අන්තිම රාත්‍රි භෝජනයේ වැළඳීම ගැන ජේසුගේ පාවාදීම ගැන කතා කරපේ ගැන ජේසුගේ දුක් විඳීම සහ මරණය සිදුවෙච්ච සිදුවන්නට යනවායි කියලා කතා කරපු ආකාරයයි 13 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ දැන් මේ වෙනකොට ජුදස් එතන යන්න ගිහිල්ලා ඉන්නේ ශ්‍රාවකයන් 11 දෙනා විතරයි කාටද කිව්වේ කොහේද කිව්වේ කවදද කිව්වේ මේ වචනය කිව්වේ ශ්‍රාවකයන් 11 දෙනාටයි ඒ කියන්නේ ජේසුගේ හදවතේ හිටිය හදවතේ විශේෂ ලෙස හිටිය හැමදාම ජේසුගේ වචනය අහපු ජේසුගේ හැම ප්‍රාතිහාරයක්ම සිදු කළ ශ්‍රාවකයන් හැම ප්‍රාතිහාරයක්ම දැක්ක ශ්‍රාවකයන් 11 දෙනාටයි කිව්වේ කොහේද කිව්වේ උඩු මහල් කාමරේ ඒ කියන්නේ අන්තිම රාත්‍රී භෝජනය සිදු වෙච්ච දවසේ එතන කවදද කිව්වේ කුරුසියේ මරණයට ඉස්සර වෙලා දැන් බලන්න ජේසු දකින්න ශ්‍රාවකයෝ ටික රොටිය කන්න දීලා කුසලාණෙන් පානය කරලා මාව පාවා දෙනවයි කියලා ජේසු ප්‍රකාශ කරලා ඒකයිති කරගත්ත ජුදස් යන්න ගිහිල්ලා මරණය ගැන ජේසු කතා කරලා දුක් විඳීම ගැන කතා කරලා ජේසු දකින්නවා ශ්‍රාවකයන්ගේ මනස ශ්‍රාවකයන්ගේ සිත ශ්‍රාවකයන්ගේ ජීවිතය ඒ අය කඩම් වැටිලයි කියලා වචනය ඇහුවත් ප්‍රතිහාරය දැක්කත් දුක් විඳීම සහ මරණය ගැන කතා කළා විතරයි මේ අය කැළඹිලා කඩම් වැටිලා අසරණ වෙලයි කියලා ජේසු දකිනවා ඒ නිසා කියනවා කැළඹෙන්නට එපා බය වෙන්නට එපයි කියලා අධික පපුව මත තබා ගන්න ඇස්සික පියා ගන්න පුතේ ඔයත් ජේසුගේ ශ්‍රාවකෙක්
ඔයත් හැමදාම ජේසුගේ වචනය අහන ශ්‍රාවකයෙක්. මා ජේසුගේ භෝජනය අනුභව කරන ශ්‍රාවකයෙක්. ඔයා ජේසුගේ ප්‍රතිහාරය අත්දැක්ක ජේසුගේ ශ්‍රාවකයෙක්. මරතරන් මේ වෙනකොට ඔයාගේ සිත කැළඹිලාද? මොනව හරි හේතුවක් නිසා ගෙදර ප්‍රශ්නයක්, දරුවගේ රෝගයක්, ඔයාගේ අසනීපයක්, ඔයා මුහුණ දෙන්නට යන ශල්‍ය කර්මයක්, ඔයා ගෙදරට ඇතුල් වෙලා තිබෙන ණය බරක්, අසමගියක්, මේ වෙනකොට ඔයාගේ සිත කැළඹිලාද? මනස අවුල් වෙලාද? ඔයස්සරින්නේ නැතුව ඔයාට දැනෙනවා නම් ඔව් මගේ හිත කැළඹිලයි කියලා, මගේ මනස අවුල් වෙලයි කියලා ඔයාගේ දකුණු අත ඔසවන්න. එහෙම දැනෙනවා නම් ඔයාට ඇස්සරින්න ඕනේ. ඔයාට දැනෙනවා නම් ඇස්සික පියාගෙන සුදු පියාණනි, මේ මොහොතේදී මේ අත ඔසවා සිටින සැම දරුවෙක්ම වහන්සිට බාර කරනවා. මොනයම් හේතුවක් හෝ නිසා කැළඹිලා වැටිලා ඉන්න මේ මොහොතේදී, එදා වහන්සේ ශ්‍රාවකයන්ව දැක්ක වගේ මේ හැම දරුවෙක්ම දකින්න, අතොස්වාගෙන සිටින මේ හැම දරුවෙක්ම දකින්න. වහන්සේදා ඒ කැළඹිච්ච ඔබේ ශ්‍රාවකයන්ට, ඔබහස්සේගේ හදවතේ හිටිය ඒ ඔබහස්සේගේ යාළුවන්ට ජීවිතයට මුහුණ දෙන්නට, කැළඹීමට මුහුණ දෙන්නට ශක්තිය දුන්න වගේ මේ හැම පුතෙකුටම, මේ හැම දියණියකටම මේ දැන් මේ කැළඹීමට මුහුණ දෙන්නට, උගේ සිත්වල ඇති වෙලා තියෙන කැළඹීමට, උගේ සිත්වල ඇති වෙලා තියෙන බයට, උගේ සිත්වල ඇති වෙලා තිබෙනා පීඩාවට මුහුණ දෙන්නට ස්වාමීනි ශක්තිය දෙන්න, බලය දෙන්න. අත ඔසපු හැම කෙනෙක්ම අත ආයමත් පපුව මත තබාගෙන මට පස්සේ කියන්න, ස්වාමීනි ඔබහන්සේට ස්තුතියි. මගේ මේ කැළඹීමේදී, මගේ මේ ගැළවීමේදී මා ශක්තිමත් කරන නිසා, මා ශක්තිමත් කරන නිසා ඔබහන්සේට ස්තුතියි. ඔබහන්සේට ස්තුතියි. අන්තිම රාත්‍රි භෝජනය ශ්‍රාවකයන්ගේ පාද සෝදලා මාව පාවා දෙනවයි කියලා ජේසු ප්‍රකාශ කරලා, ඒ අස්සේ පේදුරුත් මොනවදෝ කියලා පේදුරුටත් කියලා, පිස්සුද පේදුරු මාව ඔබ දන්නේ නැහැ කියනවා, ඒ දේවලුත් කියලා ජේසුගේ දුක් විඳීම මරණය ගැන කියලා ජේසු දකිනවා ශ්‍රාවකයන්ගේ සිත් මනස ජීවිතය කැළඹෙන්න එපයි කියලා කියනවා. එතනින් එහාට මොනවද කියන්නේ? කැළඹෙන්න එපා. මේ කැළඹීමට මුහුණ දෙන්නට නම්, මේ කැළඹීම එතර වෙන්නට නම් ජේසු කියනවා, තාත්තව පියාණන් වහන්සේව අදහා ගන්න, මාද අදහා ගන්න. ප්‍රශංසා වේවා. පුතේ දිව්‍ය අම්මේ තාත්තේ, අපේ ජීවිතවල විවිධාකාර සිද්ධීන් නිසා අපි කැළඹෙනවා, අපි පීඩාවටපත් වෙනවා, අපේ මනස අවුල් වෙනවා. අන්න ඒ හැම මොහොතකම කුමක්ද කළ යුත්තේ කියන දේ ජේසු මේ වචනය තුළ අපිට කියා දෙනවා. මොකද්ද කියන්නේ? කැළඹෙන්න එපා, දෙවියන් වහන්සේ අදහා ගන්න, මාද අදහා ගන්න කියලා ලස්සන වාක්‍ය කීපයක්, ප්‍රකාශන් කීපයක් උන්වහන්සේ කියලා. ඊට පස්සේ හරිම බලවත්ම තැනකට උන්වහන්සේනවා. 6:14 ගම පොතේ මොකද්ද කියන්නේ? මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. අපි හැමෝම කියමුද, මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. අපි මේ වචන තුනට යමු. ජේසු කියනවා ඔබට කැළඹිලා ඉන්නකොට,
ඔබ පීඩාවට පත්වෙලා මන සවුල් වෙලා ඉන්නකොට බයිවෙන්න එපා. මම මාර්ගය වෙමි. I am the way. ඉංග්‍රීසියෙන් කියන I am the way. මොකක්ද මේකේ තේරුම? මම මෙන්න මේ විදිහට තේරුම් කරලා දෙන්නම්. අපි හිතමු අපිට කොච්චිකඩේ පල්ලියට යන්න දන්නේ නැහැ. අපි කාගෙන් හරි අහනවා මේ මට කියන්න පුළුවන්ද කොච්චිකඩේ පල්ලියට යන්නේ කොහොමද කියලා? කොච්චිකඩේ පල්ලියට ගිහිල්ලා තියෙන කෙනෙක් කියාවි, ආ ඔයා බය වෙන්න එපා. කටුපැද්ද හන්දියෙන් කීවෙනි බස් එකේ නම්බරේ මට මතකයි. අපි හිතුව 218 කියලා. 218 බස් එක ගන්න, ඒකේ නැගලා යන්න. කොන්දොස්තර මහත්තයාට කියන්න කොච්චිකඩේ පල්ලිය ගාවෙන් බස්සන්න කියලා. එයා කෙලින්ම එතනින් බස් ආවේ. ඒක ක්‍රමයක් නේ. දැන් අලුත්ම ක්‍රමය තමයි විශේෂම කොල්ලු කිල්ලන්ට යන්න ඕන නම්, දැන් ඔයාට යන්න ඕන නම් මොකද ඔයා කරන්නේ? ගත්තා ෆෝන් එක, කොච්චිකඩේ චර්ච් කියලා ගැහුවා. කෙලින්ම අර නෝනා ඔයාව හරවන්න ඕන තැන් වලින් හරවලා නේ නෝන ලස්සනට ඔයාව ගෙනියනවා. හැබැයි ඕකත් ෂුවර් නැහැ. මොකද මට මාර වැඩක් වුණා. අපි කුරුණාගල ගියා මගේ දරුවෝ කීප දෙනෙක් එක්ක. ගිහිල්ලා එනකොට මට ඕන වුණා රිදී විහාරයට සෙට් එකව අරගෙන යන්න. ගිහිල්ලා තියෙනවද රිදී විහාරේ? කවුරුත් ගිහිල්ලා නැහැ. හරි විශේෂ දනක්. රිදී විහාරය කියන්නේ විශේෂ දනක්. දැන් ඒව ගැන මම කියන්න කිව්වත් කරේ වෙලා යනවා. රිදී විහාරේ මල් ආසනය තනලා තියෙන්නේ පිගන් ගඩොල් වලින්. ජේසුගේ ජීවිත කතාව ඒ පිගන් ගඩොල් වල ලියවිලා තියෙනවා. ඒ වෙනම කතාවක්. ඉතින් මම Google Map එක දාගෙන රිදී විහාරය ටෙම්පල් කියලා ගහගත්තා. දැන් නෝන අපිව එක්කගෙන යනවා. ලස්සනට එක්කගෙන යනවා. එක්කගෙන ගිහලා එක තැනකට ආවා. දැන් තේරුණා රිදී විහාරයට තව මීටර 500යි කියලා අපිට දැන් තේරෙනවා. පටුපාරක දැන් මේ අරගෙන යනවා. ගිහිල්ලා හැටිය කිය you have reached your destination. අබං කොබ රිදී විහාරේ we have reached our destination. බහල බැලුවා රිදී විහාරයක් පේන්නේ නැහැ. එතකොටම පුඩියේ කිව්වා අර තියෙන්නේ. ඒ කියන්නේ රිදී විහාරේ පිටිපස්සටයි අපිව ගෙනියලා තියෙන්නේ. වැටගාව ඉඳන් අපිට පේනවා රිදී විහාරයට. හැබැයි යන්න බෑ වැට ගහලා රිදී විහාරේ. මෙහෙම වුණොත් ඔයා කාගෙන් හරි හෙව්වොත් කාර්ය කොච්චිකඩේට යන්නේ කොහොමද? රිදී විහාරයට යන්නේ කොහොමද කියලා එයා කිව්වොතින් හරි මාත් යන්නේ එතනට තමයි යම් මාත් එක්ක. මාත් යන්නේ කොච්චිකඩේ තමයි යම් මාත් එක්ක. මම යන්නේ රිදී විහාරයට යම් මාත් එක්ක. අර ඉස්සෙල්ල කිව්ව ක්‍රමයයි දැන් කිව්ව ක්‍රමයයි දෙක සහ වෙනස්. වඩා ශුව මොකද්ද? වඩා ශුව දෙක. ජේසු කියන්නේ ඔබට මාර්ගය පෙන්වන කෙනා විතරක් නෙමෙයි. He is the way. උන්වහන්සේ මාර්ගයයි. වෙනත් ශාස්ත්‍රවරුන් ඒ ධර්මයන් තුල අපි දකිනවා මාර්ගය පෙන්නවා. යා යුතු මාර්ගය ගලම් පෙන්නවා. හැබැයි ඒ අයට කවදාවත් කියන්නේ නැහැ ඒ අය මාර්ගය කියලා. කවදාවත් මහම්මත්ට කියන්නේ නැහැ He is the way කියලා. කවදාවත් බුදුරජාණන් වහන්සේට කියන්නේ නැහැ He is the way කියලා. කන්ෆියුෂස්ට කියන්නේ නැහැ He is the way කියලා. හැබැයි ජේසුට විතරයි කියන්නේ He is the way. ඇයි? ජේසු මාර්ගය පෙන්වනවා විතරක් නෙමෙයි උන්වහන්සේ මාර්ගයයි. උන්වහන්සේ මාත් එක්ක ගමන් කරන මගේ පීඩාවේදී, මගේ වැටීමේදී, මගේ අසරණකමේදී, මගේ හිත කලබල වුණාම මාව අතින් අල්ලාගෙන මාත් එක්ක ගමන් කරන සමිදානෝ. ප්‍රශංසා වේවා. මේක අත්දැකලා නැද්ද ඔයාලා? මේක අත්දැකලා නැද්ද? අපි අත්දැකලා තියෙනවා. මං අත්දැකලා තියෙනවා. මම කැළඹිච්ච මොහොතේදී මං අත්හරිනවා ජේසුට. මම අත්හරිනවා ජේසුනි. මට තේරෙන්නේ නෑ මොනවද කරන්න ඕන කියලා. මෙතනින් එහාට ඔයාට බාරයි. උන්වහන්සේ ඒ මගේ කැළඹීමේදී
මාව අරගෙන යන හැටි මං අත්දැකලා තියෙනවා. මාටත් කියනවා. කැළඹෙන හැම මොහොතකම අත්හරින්න ජේසුට. අත්හරින්න ජේසුට. මෙතනින් එහාට මට තේරෙන්නේ නැහැ. මෙතනින් එහාට මම මොනවද ගන්න ඕන තීරණය කියලා මට තේරෙන්නේ නැහැ. මං ඒ තරම් වැටිලා ඉන්නේ. මං ඔයාට අත්හරිනවා. ස්වාමිනි, if you are the way, you have to take me. ඔබ හස්සේ මාර්ගය නම් ඔබ හස්සේ මගේ මාව අරගෙන යන්න ඕන. මේ ආඥාව කරන්න ඔබ ආයත් දකිවි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එතනින් නවතින්නේ නැහැ. දෙවෙනි වචනය මොකද්ද? මොකද්ද දෙවෙනි වචනේ? සත්‍ය. සත්‍යමමයි. I am the truth. මිනිස්සු කලබල වුණාම මිනිස්සු හරියට රැවටෙනවා. කැළඹීමේදී තමයි අපි කැළඹෙනකොට තමයි අනිත් අයට අපිව රවට්ටන්න පුළුවන්. ඔයා ප්‍රශ්නයට ප්‍රශ්නයක් නිසා කැළඹිලා ඉන්නකොට දේවාලෙට ගිහිල්ලා කීයක් වියදම් කරාද අහලා බලන්න ඕගොල්ලෝ. ආ දැන් මේ දවස්වල මම මේක මීට ඉස්සෙල්ල දවස්කත් කිව්වා. මොකද මේ විහිළු නිසා, මේ විහිළු කියලා මිනිස්සුන්ට මිනිස්සුන්ට දැනුවත් කරන්න ඕන. මම මේ පහුගිය දවස්වල දැක්කා YouTube එකේ අලුත්ම සුව කරනවා කියන මිනිස්සයා අනුරාධපුරේ අප්පච්චි. දැක්කනේ කියලා බැලුවනේ මං කිව්වෙන් පස්සේ. ආ බුදුහාමුදුරන්ගේ ස්ටැචු එකක් තියෙනවා. දිව්‍ය හෘදේ ස්ටැචු එකක් තියෙනවා. බයිබලයක් තියෙනවා. මේ අපි අර සුවමෙහයන් වල කියන ගීතිකක් කියනවා. ඒ වගේම නාමල්ලුඩු ගමගේ සින්දුත් කියනවා. හැබැයි ලස්සන දේ කියන්නේ මිනිස්සු පොරකකා යනවා. මිනිස්සු පොරකකා යනවා. එක දෙයක් මං කියන්නම්. බබාල හම් බඹාල නැති කපල්ස් එනවා. මෙයා ගාවට මෙහෙම අත තියලා මෙහෙම කරනවා. ඉතින් එහෙම කරපම වැටෙන්නේ නැද්ද මේ මිනිස්සයා? හරිද? දැන් මම මෙතනට ආවොත් කාරේ නෝන කෙනෙක් අත මෙතනට තියලා තල් එකපාරට තල්ලුවෙත් වැටෙනවා. ලස්සන වැඩේ කියන්නේ පිරිමි වැටෙන්නේ නැහැ. වැටෙන්නේ ඔක්කොම නෝනලා. ඒ කියන්නේ වැටෙන්න සෙට් වෙලාමයි එන්නේ. මොකද මේ බැලුවොත් කාරියට කලිසමක් ඇඳගෙන එනවා හැමෝම. වැටෙන්නේ නැහැ. රැවටෙන්න එපා. ඔයා රැවටෙන්න එපා. ඔයා කැළඹෙනකොට, ඔයා පීඩාවටපත් වෙනකොට අනිත් අයට ඔයාව රවට්ටන්න දෙන්න එපා. සුරුවම් තියාගෙන ඇති ඒගොල්ලන්, බයිබලේ පාවිච්චි කරනවා ඇති ඒගොල්ලන්, රැවටෙන්න එපා. ජේසු කියනවා I am the truth. කොහෙවත් දුහන්න එපා. මගේ ළඟ වචනය තියෙනවා. ජේසු ළඟ වචනය තියෙනවා. ඔයාව සුව කරන වචනය, ඔයාට බලය දෙන වචනය, ඔයාව නිදහස් කරන වචනය, ඔයාට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් වචනය ජේසු ගාව තියෙනවා. අර අම්මගේ ලියුම මං හරි ආස කරන්නේ. ඒකයි හරි ලස්සනට ලියලා තිබ්බේ අම්මා. ඒ අම්මා කියනවා මගේ මුණුබුරට ෆිට් එක මං ආවි කුරුසු පාමුලට යාච්ඤා කරන්න. හැබැයි සුවමුණේ නෑ. එන්න එන්නම ෆිට් එක වැඩි වුණා. හැබැයි මම අත්හැරියේ නෑ. මට ඒ රෝගයට, දරුවගේ රෝගයට මුහුණ දෙන්නට ශක්තිය ලැබුණා, වචනය ලැබුණා, ජේසු මාත් එක්ක ඉන්නවයි කියන ඒ දැනීම මට ලැබුණා. ඉතින් මෙතනට එන්න. ඔයා ඉල්ලපු හැටියෙම දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ, ජේසු දෙන්නේ නැහැ. ඒක නිසා හොඳයි, හොඳම දේ තමයි ගිහිල්ලා කොහාට හරි ගිහිල්ලා නූලක් දාගන්න එක, සූර්යයක් දාගන්න එක, ඒකෙන්වත් try කරලා බලනවයි කියන එක. එතනට එන්න එපා. මේ වචනය උන් වහන්සේ තමයි සත්‍යය. He is the truth. උන් වහන්සේ ඔයාව කවදා හරි ඔය ඉන්න තැනේ නිදහස් කරනවා, ගොඩ ගන්නවා. සිරයි ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මොකද්ද තුන්වෙනි වචනය? මොකද්ද? ජීවනය. life. දෙවියන් වහන්සේගේ life, ජීවනය පටන් ගත්තේ කවදද?
මේ සෙට් එක කියන්න පුළුවන් වෙන්න ඕන. මේ සෙට් එකට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් වෙන්න ඕන. කවදද? ඔන්නේ දෙවියන් මේ සෙට් එකද මං කිව්වේ දින 40 මාව නිසා. එයා දෙවියන් වහන්සේගේ ජීවනය පටන් ගත්තේ කවදද? ලයිෆ් අක්ෂුවාව හැමදාම කවදද කියන්න? ඔන්නේ නෑ. දෙවියන් වහන්සේගේ ජීවනය පටන් ගත්තේ මැටි ගොඩක් අරගෙන හදලා, ගෙඩිය ඔලු ගෙඩිය හදලා, බඩ ගෙඩිය හදලා, අත් දෙක හදලා අනේදා අනේදා. ඔයා තුල තියෙන ජීවනය, you have the life of God Jesus. ඒ නිසා බය වැටුනම, කලබල වුණාම, කැළඹුණාම අනේ වැඩක් නැහැ ජීවත් වෙලා ඉන්න. කිසිවක් තියන්න මේට වැඩිය හොඳයි මැරලා යනවා නම්, මේ මිනිහා මැරෙන්නේ නැහැ, එක්ක මේ මිනිහා මැරෙන්න ඕන, එහෙම නැත්නම් මම මැරලා යන්නට ඕන. අනේ හිතන්න එපා. හොම හිතනවනේ, හිතනවාද? එහෙම හිතන්න එපා. ඔයා ළඟ තියෙන ජීවනය, දෙවියන් වහන්සේගේ ජීවනය, ප්‍රශ්නයක් ආපුවම නිකන් අර කිසිම ප්‍රාණයක් නැති, කිසිම හයියක් නැති ඉන්න අවශ්‍ය නැහැ. ඔයා දෙන්න දෙවියන් වහන්සේට කියන්න, ස්වාමිනී ඔබ වහන්සේ මගේ නාස් පොඩු තුලින් ජීවනය ඇතුල් කළා නම් මට ඒ ජීවනය දැන් දකින්නට ඕන, ඒ ලයිෆ් මම දකින්නට ඕන. මේ බොරු කතා නෙමෙයි කියන්නේ ජේසු. උන්වහන්සේ කියනවා මම ජීවනයයි. ඔයාට නැති වෙලා තියෙන ජීවනය ප්‍රශ්නයකදී, ඔයාට නැති වෙලා යන ලයිෆ් එක, ඒ බලය දෙන ස්වාමීන් වහන්සේ මමයි. ඉල්ලන්න ඉල්ලන්න. ඔයාට ජීවිතේ පා වෙනකොට, ඔයාට ජීවිතේ තිත්ත වෙනකොට, ඔයාට ඇති දැන් මට ඇති, මට ඇති කියලා හැඟෙනකොට ඉල්ලන්න ස්වාමීන් වහන්සේගෙන් ඒ ලයිෆ් ජීවනය. මන්ද ඔයා ආගේ ආරම්භයේදී වගේ නාස්පුඩු තලින් ඒ ජීවනය ඇතුල් කළා දෙවියන් වහන්සේ. ඒ නිසා බලන්න හරි ලස්සනයි ශ්‍රාවකයන්ට කියපු දේ, ලස්සනයි. ශ්‍රාවකයන්ගේ හිත දැක්ක ජේසු, ශ්‍රාවකයන්ගේ මනස දැක්ක ජේසු, ශ්‍රාවකයන්ගේ ජීවිතය දැක්ක ජේසු ශ්‍රාවකයන්ට කියනවා කැළඹෙන්න එපා, බය වෙන්න එපා, මං ඉන්නවා. මම මාර්ගයයි, මම සත්‍යයයි, මම ජීවනයයි, මම ඉන්නවා. ඔයාට මං අද ජේසුගේ වචනය අයිති කර දෙනවා. අයිති කර ගන්න, අයිති කර ගන්න. අර අත ඔසවපු අය, ඔබ මං කැළඹිලා මං හරි බයකින් මේ දැන් ඉන්නේ කියලා අත ඔසවපු අය ඇස්සක පියාගෙන ඒ වචනේ අයිති කර ගන්න. උන්වහන්සේට මාර්ගයක් පෙන්වනවයි කියන වචනය, මේ කැළඹීමේදී ඔයා ගත යුතු මාර්ගය ජේසු පෙන්වනවයි කියන වචනය. වරවට එන්නට අවශ්‍ය නැහැ, ජේසුගේ අතේ විතරක් ඉල්ලලා ඉන්නවයි කියන, ජේසු මාව කවදා හරි දවසක නිදහස් කරනවයි කියන සත්‍යය අයිති කරගන්න. මේ වෙනකොට මේ කැළඹීම නිසා ඔයාට ජීවිතේ පාවලා කැළඹිලා, එනිසා ඔයා බිඳුවට වැටිලා වැඩක් නැහැ ජීවත් වෙන එක, මැරලා යනවා ඊට වැඩිය හොඳයි කියලා ඔයාට හැඟෙනවා නම් අයිති කරගන්න ජේසු දෙන ජීවනය. ස්වාමීනි මට මොහොන දෙන්නට ඕන, මේ ප්‍රශ්නයට මොහොන දෙන්නට ඕන, මේ කලබලයට මොහොන දෙන්නට ඕන, මේ වේදනාවට මොහොන දෙන්නට ඕන, මාව ශක්තිමත් කරලා මට ජීවනය දෙන්න කියලා ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න.